දේශනයේ සිහින දකින ආදරණීය බලාපොරොත්තු රන් හුයෙන් සරසන පෙමින් බැඳුණු හදවත්වල මංගල පොරොන්දම. මේ වසන්තයේ රන් හුය මංගල. Isn't she lovely? Isn't she wonderful? Isn't she precious? මගේ නම කසුන්. මම පදිංචිලා ඉන්නේ කොළඹ පොලිකාලේ. ඉතින් අපි දෙන්න මීට අවුරුදු 13කට විතර කලින් තමයි ෆෙයා එක ස්ටාර්ට් කරේ. මම ඉස්සල්ලාම ඉස්කෝලේ ඇරලා යාළුවෝ කට්ටියත් එක්ක ගෙදර යන්නේ යන්නේ ගෑන් ළමයි ඉස්කෝලවල තියෙන පාරවල ළමයි. ඉතින් එහෙම යනකොට ඉතින් මම මෙයාව දැකලා මගේ යාළුවගෙන් ඇහුවා මෙයාව අඳුරනවද නම් මොකද්ද කොම් විස්තර ඇහුවා. ඇහුවට පස්සේ මගේ යාළුවා කිව්වා මෙයාව අඳුරන්නේ නැහැ මෙයාගේ යාළුවෙක් අඳුරනවා කියලා. ඉතින් ඒ යාළුවගේ මාර්ගෙන් නම්බර් එක අරගෙන ගොඩක් අමාරුවෙන් කොහොම හරි කෝල් කරා. කෝල් කරල ඉවරලා ඉස්සලාම යාළුවෙක් විදිහට තමයි කතා කරේ. කතා කරලා ඉතින් ගොඩාක් විස්තර අහගෙන අඳුරගෙන ගොඩාක්ම ඉතන අවුරුදු දෙකක් විතර අපි ෆෝන් එකෙන් තමයි කතා කරේ. කතා කරලා ඒ දවසල මම ඉතන මම 10 වසර විතර. ඉතින් ඕ ලෙවල් කරන දවසල තමයි ඉතින් ෆෙයා එක ස්ටාර්ට් වුනේ. අපි ඉස්කෝලේ ආෆ්ට ස්කූල් ගෙදර යන්න බලංගඉන්නකං ඉතින් මේගුලන්ගේ යාලෝ සෙට්ටක යනවා අපි ඉස්කෝල පැත්තේ. ඉතින් මෙයාව එහෙම වැඩීයමත් දැකලා තිබ්බ නැහැ. එහෙම ඉතින් නිකම් පාස්සෙනකොට දකිනවා මෙහෙම කෙනෙකුත් යනවා කියලා කතා කරාට පස්සේ තමයි හරියටම දැනගත්තේ මෙයාගේ ගැන. ඉතින් අපි අවුරුදු දෙකක් විතර කතා කරා ෆෝන් එකේ කතා කරලා. අපි හොලිවල් වලට පාඩම් කරෙත් ගොඩක් කළාට ෆෝන් එකේ කවි පාඩම් කරා. මෙයාමට කවි පුරුදු කරලා දුන්නා. බුල්නුවන් විදහා ඔබ සිනාසුනා. ඉතින් අවුරුදු දෙකක් විතර ඔහොම කතා කර කර ඉන්නකොට ඔක්තෝම්බර් 1 වෙනිදා මං හිතන්නේ මේ ලෝක ළමාදිනයද කොහෙද මේ ඔක්තෝබර් 1 වෙනිදා රෑ අපි ගොඩක් වෙලා ෆෝන් එකේ කතා කරගෙන ඉන්නවා. සාමාන්‍යයෙන් පැය 5-10 ගොඩක් වෙලා කතා කරගෙන ඉන්නවා. ඉතින් ඔය ෆෝන් බිල් එනකොට තමයි ගෙවල් වලිනුත් ඉතින් දැනගන්නේ මෙහෙම මොකක් හරි කවුරු හරි කතා කරනවා ෆෝන් එකෙන් ගොඩක් වෙලා. ඉතින් දෙපැත්තෙන්ම අම්මලා තාත්තලා කෑ ගැහුවා ගොඩක්. ඒත් ඉතින් ඒ දේවල් බාධාවක් නොකරගෙන ඔක්තෝබර් 1 වෙනිදා රෑ අපි ගොඩක් මෛතන සමීපව කතා කරා දෙපැත්තෙම දේවල් ගැන. ඉතින් පවුල් ගැන ගොඩක් කතා කරලා ඉතින් මම තමයි ක්වෙස්චන් එක දැම්මේ මෙහෙම ෆෑගක් පටන් ගමුද කියලා. උල්නුවන් විදහා ඔබ සිනාසුනා මම සිනාසුනා. පළවෙනි උත්තරේ වුණේ බෑ කියලා. නමුත් ඉතින් අපි කොල්ලෝ හින්දා සේම ලේසියෙන් අතාරින්න ඕනේ නැහැ. ඉතින් මේ කොමාරි ඒ වෙලාවෙම මම 2-3 පාරක් ඔහොම කතා කර කර ඉඳලම එයා හා කියලා කිව්වා. එකපාරටම කැමති කිව්වේ නැහැ. ඊට පස්සේ එයා ඉතින් දිගටම ඇහුවා මගේ කැමති කියනකන් එයා ඇහුවා ඉතින් මගේ. ඊට පස්සේ කොහොම හරි මං කැමති කියලා කිව්වා. හැබැයි කන්ඩිෂන්ස් ටිකකුත් දුන්නා. මොකද මෙයා ඉස්සර ගොඩාක් කෙට්ටුයි. සිනාසුනා මම සිනාසුනා.
ඉතින් ෆස් මීට් එක උනේ මෙයාගේ අම්මා කතා කරලා කිව්වා පුතා ගෙදෙට්ට එන්න ඇවිල්ලා පොඩ්ඩක් කතා කරමු එහෙම කියලා. ඉතින් මම ගෙදෙට්ට ගියා ටෙඩි කෙනෙකුත් ටෙඩි බෑ කෙනෙකුත් අරගෙන එන ලොකු ටෙඩි බෑ කෙනෙක් මම හිතන්නේ ගාම හොයාගන්න පුළුවන් ලොකුම ටෙඩි බෑ මං සෑහෙන අමාරුයි වාගත්තේ හැමතැනම ඇවිදලා ඉඳලා ඉතින් හොයාගෙන කොහොමරි මම ගියා ගෙදෙට්ට ගිහිල්ලා හරිම සුවදව ඉතින් ආන්ටි අංකලුත් එක්ක කතා කරලා ගොඩාක් කියලා කතා කරලා අපි දෙන්න ඉතින් ওই විදියට ඉතින් අපේ ගෙවල් වලින් එච්චරම දැනන් හිටියේ නෑ මුල කාලේදී අර මම කොල්ලෙක්ින්ද ඉතින් එච්චරම හොයන්නෙත් නෑ නමුත් මෙයා ඉතින් ගර් කෙනෙක්ින්ද ගොඩාක් හොයලා බැලුවා ගෙවල් වලින්. ඉතින් පස්සේ කාලෙකදී මගේ තාත්තිත් දැනගත්තා අම්මිත් දැනගත්තා කොහමද අවුරුදු ඔහොම අවුරුදු 4-5ක් අපි එක දිගටම මීටුණා හම්බුණා එමේ කන්න බොන්න ගියා එහෙම ඉතින් ගොඩාක් ගොඩාක් සුන්දර මතකයන් තියෙනවා. ඉතින් අවුරුදු 7-8ක් වෙනකොට වගේ අපේ ෆැමිලි එකේ මගේ තාත්තිය අසනීප වුණා. ඊට පස්සේ අවුරුදු 2ක් විතර ඒකට මෙයා වෙලා තාත්තිය නැති වුණාට පස්සේ මම තීරණය කරා මම රට යන්න ඕනේ මොකක් හරි විශේෂයෙන් මොකක් හරි ලොකු තැනකට එන්න. ඉතින් මගේ ලොකු අදිෂ්ඨානයක් තිබ්බා. ඉතින් මගේ අයියා වර්ක් කරේ ජපාන් වල. ඉතින් ඒ මේක තිබ්බා මට එයාත් එක්ක ඒ ගිහිල්ලා වර්ක් කරන්න ඔපචුනිටි එක ආවා. ඉතින් වෙනස් අත්දැකීමක් මෙයාවත් අවුරුදු 10ක් ඒ වෙනකොට අවුරුදු 8ක් 10ක් විතර ආශ්‍රය කරලා තිබ්බා. ඉතින් ගොඩක් ලොකු අත්දැකීමක් වෙන් වෙනවා කියන එක ඉතින් ගොඩක් එච්චර කල් ඉඳලා ගොඩක් අමාරු ෆීලිං එකක්. දස්තාසේ අන්තිම වෙනකොට අපි දෙන්නම එක ඩිසිෂන් එකකට ආවා මේක කරන්න ඕනේ. ඉතින් මෙයාගේ පොඩි කාලේ ඉඳලම හිතේ තිබ්බා ලොකු වෙඩින් එකක් කියන්නේ ඉතින් ගර්ල්ස් අයම තමයි කොහොමත් පොඩි කාලේ ඉඳලම ඉතින් හිතාගෙන ඉන්නා ඒ දේවල් ගොඩක් විශේෂයෙන් කරන්න. මං පොඩි කාලේ ඉඳන් මගේ ඩ්‍රීම් එකක් තිබ්බා ලස්සනට වයිට් ගවුන් එකක් ඇඳගෙන මං කැතලික්. ඉතින් චර්ච් එකේ අයිල් එකේ වයිට් ඩ්‍රෙස් එකක් ඇඳගෙන යන්න මගේ ඩ්‍රීම් එකක් තිබ්බා. Will I hold you in my arms at night? Will I bow my head and pray? Will I promise to be faithful? Will I do this every single day? Will I be there to protect you? Will I keep the vow I made? Will I give you all of my love? ඉතින් මං එදා එක්සිබිෂන් එකට ගිහිල්ලා ඩ්‍රෙස් කරන අය ගොඩක් මං මීට් වුණා. ඒ අතරින් මට ගොඩක් හිතට ඇල්ලුව සුමුදු කුමාරසිරි SK Brides. එයාත් එක්ක එයාගේ ඩිසයින්ස් එයාගේ වැඩ කෙනේ ගොඩක් ලස්සනයි. එයා කරලා තිබ්බේ ගොඩක් පිච්චර්ස් මන් දැක්කා. ඒවා හුඟක් ලස්සනට කරලා තිබ්බා. ඉතින් මං ඔව් හරි චාම් එලිගන්ට්. ඉතින් මට ගොඩක් හිත ගියා එයාත් එක්ක වැඩ කරන්න. පස්සේ මං එයාව ගිහිල්ලා මීට් වුණාම මීටලා මගේ අයිඩියාස් දීලා මං කැමති මේවා කියලා එයාත් එක්ක කතා කරාම
මට හිතුණා එයා එයාත් එක්ක වර්ක් කරන්න හරි ලේසි. එයා ගොඩක් එයාගේ අයිඩියාස් එයා මට දෙනවා. I'm caught up in emotion. Will I walk beside you? Will I give my heart away? Will I hold you in my arms? මං කැතලික් කෙනෙක් හින්දා අපේ චර්ච් වෙඩින් එකක් තිබ්බා. මෙයා බුද්දිස්ට්. ඉතින් පෝරුව සෙරමනි එකක් තිබ්බා. ඉතින් චර්ච් එකට මම ගවුන් එකක් යන්නේ. පෝරුවට යනකොට පොටක් දාලා ගවුන් එකටම පොටක් දාලා තමයි යන්නේ. ඔක්කොම ලස්සනට ඩිසයින් කරේ සුමුදු. එයාත් එක්ක වැඩ කරන්න ගොඩාක් ලේසි වුණා. එයාගේ අයිඩියාස් මට දෙනවා. මං කියන අයිඩියාස් වලට එයා ඒව තව ලැක එන්හාන්ස් කරලා එයා ලස්සන ඩිසයින් එකක් ලස්සනට මේ මගේ ගවුන් එක මගේ හැමදේම එයා ලස්සනට මම ඩ්‍රෙස් කරෙත් එයා මේකප් එක ඔක්කොම කොන්නේ හැමදේම එයා ලස්සනට කරා. කිව්වා ගොඩාක් ලොකු මේකප් එකක් දාගන්න එපා කැතර පෙනේවා ෆොටෝස් වලට වුණත් මොකද මගේ කසින්ස් ලාගේ එහෙම එක්ස්පීරියන්ස් මට තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් කරගන්න එපා කියලා මම නිතර නිතර කිව්වා. ඉතින් මමත් සෑහෙන බයලා හිටියේ මේ ගොඩාක් වැරදි දේ මොකද වන් ටයිම් ඉන් ලයිෆ් යූ ගෙට් දිස් චාන්ස් සෝ යූ ඩෝන්ට් ඒක නේද වැරදි දේ පෙවුනොත් ගොඩාක් කැතර පෙවුනොත් ප්‍රශ්නයක් ඉන්නවා. ඉතින් මමත් ඇත්තටම බය හිටියේ. නමුත් අපි හිතුවට වඩා ගොඩාක් ලස්සන විදියට ඩ්‍රෙස් කරලා තිබ්බා මේකප් එක වුණත් මට හිතාගන්න බෑ ඇත්තටම මේ මම පළවෙනි පාර දැක්ක වගේ ෆීලිං එකක් මට ආවා. ඒ කියන්නේ ගොඩාක් ලස්සනයි. හිතුවට වඩා ගොඩාක් හොඳට කරලා තිබ්බා. කරේ රෙඩ් ෆ්ලෝරා එකෙන් මුදිත ජයසුන්දර. ඒගොල්ලෝ මගේ මං කැමති විදිහට මගේ අයිඩියාස් ඒගොල්ලන්ට දුන්නා. විවාහ මංගල උත්සවයක අසිරිය වැඩි කරන්නට වෙඩින් ඩෙකෝස් වලට හැකියාවක් තියෙනවා. අපි කතා කරොත් තියෙන විවාහ මංගල උත්සවයේ ඇතුළත අභ්‍යන්තර අලංකරණ කටයුතු ඒ වගේම එන්ට්‍රන්ස් එකේ ඉඳන් පෝරුවේ සියලු දේම අලංකරණය කරගන්න අපි ෆ්ලවර් ඩෙකෝස් භාවිත කරනවා. මාත් එක්ක දැන් එකතු වෙනවා රෙඩ් ෆ්ලෝරල් ඉවෙන්ට්ස් හි මුදිත ජයසුන්දර. මුදිත, කොච්චර කාලයකට කලින්ද ඔයගොල්ලෝ මේ දේවල් සැසුම් කරන්න කාලය යොදාගත්තේ? හොසන්ජල, ඇත්තටම ෂෙවෝනි රෙඩ් ෆ්ලෝරල් ඉවෙන්ට්ස් අපි ළඟට එද්දී මං හිතන්නේ ඒ විවාහ උත්සවයට අවුරුද්දකට විතර කලින් තමයි ආවේ. ඇත්තටම එතනදී අපි ගොඩක් කතා කළා. විශේෂයෙන්ම අපි ගොඩක් අහුම්කන් දුන්නා ෂෙවෝනිට මොන වගේ දෙයක්ද ඇගේ විවාහ උත්සවයේ ඒ උත්සව අලංකරණය නැත්නම් ශාලා අලංකරණ කටයුතු වලින් කරගන්න ඕන වෙලා තියෙන්නේ කියලා. ඇය ගොඩක් විස්තර කළා. ඇයට ඕන කරන දේවල් අපිට පෙන්වුවා. ඇය දැකලා තියෙන දේවල් ඒ වගේ ඇත්තටම අදහසක් තිබුණා. ඇයට ගොඩක් නේච එහෙම නැත්නම් ඒ වගේම නේච එකත් එක්කම මොඩර්න් කියන මේ ටච් එක මේ දෙකම එකට එකතු වෙලා ඒ වගේම බටර්ෆ්ලයිස්ලා යොදාගෙන කරන්න පුළුවන් සැරසිල්ලක් ගැන ගොඩක් අදහස් තිබුණා ෂෙවනිට. ඒගොල්ලෝ මට ස්කෙචස් ඇඳලා දුන්නා මේ මගේ අයිඩියාසුත් එක්ක ස්කෙචස් ඇඳලා දුන්නා. මම ගොඩක් කැමති වුණා ඒගොල්ලන්ගේ ඒ අයිඩියාස් වලට. හරිම යුනික්, හරිම වෙනස්. ඒ කියන්නේ හැමෝම කරන දේවල් නෙවෙයි ඒගොල්ලෝ කරේ. කොමත් ඒගොල්ලන් කරලා
කලින්ුත් කරලා තිබ්බ වෙඩින්ග්ස් වල ගුලන්ගේ ඩිසයින්ස් එහෙම ගොඩාක් ලස්සනයි. මුලින්ම අපි ස්කෙච් කළා චර්ච් එක කොයි විදිහටද කරන්න ඕන කියන එක. මොකද ෂෙවනි ගොඩක් ආස කළා ඒ නැචරල් ලුක් එක තියෙන නේචර් කියන කන්සෙප්ට් එක ඇතුළේ ඉඳගෙන ඇගේ චර්ච් එකේ ඩෙකරේෂන්ස් ඔක්කොම කරන්න. එතනදී අපි ගොඩක් ග්‍රීනරි ඒ විතරක් නෙමෙයි ඇය ආසුණියේ නැහැ වයි වර්ණ තියෙන ෆ්ලවර්ස් පාවිතා කරනකොට චර්ච් එකේ සැරසිලි වලට ඒක නිසා අපි වයිට් ෆ්ලවර්ස් යොදාගෙන වයිට් ඇන්ඩ් ග්‍රීනරි ඒ වගේම අර නේචර් කියන කන්සෙප්ට් එක ඉස්මතු වෙන විදිහට ඇගේ චර්ච් එකේ සැරසිලි සියල්ලම සිදු කළා. විශේෂයෙන්ම එන්ට්‍රන්ස් එක ඒ වගේම ඔවුන් ඇවිදගෙන යන්නා වූ අයිල් එක ඕල්ට් ඒරියා එක මේ හැම දෙයක්ම එකිනෙකට ගැළපෙන්න ඉතාමත්ම ලස්සනට කරන්න රෙඩ් ෆ්ලෝරල් ඉවෙන්ට්ස් අපිට පුළුවන්කම ලැබුණා. ඇහැට හරිම සනීපයි ඒවා. ඒ වගේ ඩෙකරේෂන්ස් කියන්නේ පොරුව එක වුණත් නිකන් අච්චක වගේ ගහලා සිම්පල් විදියට තමයි ඒගොල්ලෝ ගොඩක් කරේ ඩෙකරේෂන් එක. ඉතින් හැමෝම එක කමෙන්ට් උත් කරා අපු කට්ටිය හැමෝම කිව්වා ලස්සනයි ඩෙකරේෂන්ස් ටික. මේ පොරුව ඩෙකරේෂන් එක පොරුව එක වුණත් හරිම යුනික් දෙයක් ඒගොල්ලෝ කරලා තිබ්බේ කියලා ගොඩක් අය කිව්වා. අපේ රිසෙප්ෂන් එක තිබ්බේ මවුන්ට්ලමේනියා හොටෙල් එකේ. මවුන්ට්ලමේනියා හොටෙල් එකෙත් අපිට අපි හොටෙල්ස් බලලා බලලා ඊට පස්සේ තමයි අපි චූස් කරේ මවුන්ට්ලමේනියා හොටෙල් එක. අපිට අයිඩියල් කියලා හිතුනේ එතන. අපි වෙඩින් එකක් ප්ලෑන් කරනකොට නිරන්තරයෙන් සැලකිලිමත් වෙන කාරණයක් තමයි අපි වෙඩින් එක අපේ ෆන්ක්ෂන් එක ගන්නේ කොහෙද කියන එක. එහෙමත් නැත්නම් උත්සවයේ පැමිණෙන අමුත්තන්ට සරිලන ආගන්තුක සත්කාරයක් ලබා දෙන ශාලා පාසුකම් තිබේද යන්නේ. ඉතින් අද දවසේ ෂෙලෝනි සහ කසුන්ගේ විවාහ මංගල උත්සවය පැවැත්වෙන්නේ වෙරළබඩ මුහුද අයින පීටි තමත් ලස්සන පරිසරයක පිහිටා තිබෙන හොටෙල් මවුන්ට් ලැවෙනියා හිදී. අපිත් එක්ක දැන් එකතු වෙනවා හොටෙල් මවුන්ට් ලැවෙනියා හි මෙහෙයුම් කළමනාකරු ලක්ෂ්මන් දිසානායක. ලක්ෂ්මන්, ෂෙවෝනි සහ කසුන් මේ වෙඩින් එක ප්ලෑන් කරන්න ඔබව මුණ ගැහෙන්නේ කොච්චර කාලයකට කලින්ද? ඔව් සංජුලා, මේ අවුරුද්දේ අප්‍රේල් මුල් සතිය වගේ තමයි සෝන් සහ කසුන් අපේ හෝටලයට පැමිණ මාලා දේවපුර මහත්මියව මුණ ගැසි ඔවුන්ට අවශ්‍ය පරිදි මේ ඔවුන්ගේ වෙඩින් එක තියෙනවා කියලා කතා කරගෙන අවශ්‍ය විදිහට කතා කරගත්තා. හරිම ෆුල් ශ්‍රී ලංකන් ස්ටයිල් ඔක්කොම ගැන්නේ කුකින් ඉඳලා ගැන මේ මේන් චෙෆ් ඉඳලා මිස් පබ්ලිස් ගොඩාක් ලොකු සපෝට් එකක් දුන්නා අපිට මෙනිව් එක සිලෙක්ට් කරලා දුන්නා එයාගේ පර්සනල් චොයිසස් දාලා මේක තිබුණොත් හොඳයි මේක තිබුණොත් හොඳයි කියලා අපි ඇත්තම නොදන්න මේ ඒරියා එකක් එයා අපිව මේවා කළා අපිට ගොඩක් රටවල් වලින් කට්ටියක් ආවා වෙඩින් එකට ඒ හින්දා යා අපිට රෙකමෙන්ඩ් කරා ගොඩක් මෙහෙම කෑම තිබ්බොත් හොඳයි කියලා. විශේෂයෙන් ජපනිස් කට්ටිය ඇවිල්ලා හිටියා. ඉතින් ඒගොල්ලන්ට ජපනිස් මෙනු එකක් එතන ඕස්ට්‍රේලියාවල ඉඳලා ඇවිල්ලා හිටියා. ඒ කට්ටියට ඒ අදාළ ඉන්ඩියන් මෙනුස් එක එක මේ ෆුඩ් චොයිසස් දාලා තමයි මෙනු එක හැදුවේ. ඉතින් ඔවුන් විශේෂයෙන්ම මවුන්ට් ලෙවෙනියා හෝටලේ තෝරගන්න හේතුව ගත්තොත් අපේ හෝටලේ අවුරුදු 210කට වඩා පුරා ඉතිහාසයක් තියෙන ඒ වගේම ජාතික සම්පතක් බඳු ෂෙෆ් පබ්ලිස් මහතා සිටින අපේ ඉන්න විශේෂිත මුළුතන්ගේ වැඩ කරන්න පුළුවන් කුක්ස් ලඝු ගණනාවක් ඔහුන් යට ඉතාම ප්‍රණීත ආහාර හැදෙනවා. ඒ ගැන සැලකිලිමත් වෙලා තමයි ඔවුන් අපේ හෝටලේ තෝරා ගැනීම සිද්ධ කරන්නේ. ඒ වගේම ඔවුන්ට අවශ්‍ය අපේ හෝටලේ තියෙනවා මිනිස් 4ක් පමණ.
එයිනුත් තුන්වෙනි මිනිහ එක තමයි ඒගොල්ලන් තෝරගන්නේ විශේෂයෙන්ම දේශීය සහ විදේශීය ආහාර මිශ්‍රණයක් සහිත ආහාර වට්ටෝරුව. කසුන් සහ ශෙවෝනිගේ විවාහ මංගල උත්සවය මේ විදිහට ඉතාමත් උත්සවශ්‍රීයෙන් පැවැත්වෙන අතරතුරේදී මට මුණගැහෙනවා කසුන්ගේ දයාබර මව. කසුන්ගේ මව විදිහට ඔබට කොහොමද දැනෙන්නේ ඔහුගේ මේ විවාහ මංගල උත්සවයේදී? මං හිතන්නේ ඔහු වගේම ඔබත් ඒ සඳහා වැඩිපුර උනන්දුවක් දක්වන්නට ඇති. ඔව්, මට හරි සන්තෝසයි. මගේ බාලම පුතා, මට පුතාලා තුන්දෙනයි, මගේ හස්බන්ඩ් ඇතිලා මේ ඒ වුණත් පුතා මගේ දරුවෝ පස් දෙනෙක් ඉන්නවා. පස් දෙනාම හරිම සමගියෙන් ඉන්නවා. මට හරි සන්තෝසයි. මගේ ලොකු පුතා තමයි තාත්තා වගේ පවුලේ හැම දෙයක්ම ගැන බලන්නේ. ඉතින් අනිත් පුතාලා දෙන්නත් දුවලා දෙන්නත් මට ගැන මං ගොඩක් සන්තෝසයි. විවාහ උත්සවයේ අතරතුරේදී තවත් සුවිශේෂී වූ දෙදෙනෙක් මට නැවතත් මුණ ගැහුණා. ඒ වෙන කවුරුත් නෙමෙයි, අද විවාහ වුණු ෂෙවෝනිගේ අම්මයි තාත්තයි. තමගේ දියණිය තමයි අද මේ විදිහට විවාහපත් වෙන්නේ. තවත් පුතෙක් ඔබේ ජීවිතයට මේ පවුලට එකතු වෙනවා. ඒ ආදරේ වැඩි වෙනවා. හැබැයි තව පුංචි දුකකුත් තියෙන තමගේ දියණිය අලුත් කැදල්ලක් හදන්න තවත් අලුත් ගේකට යනවා. තාත්තා, ඔබට කොහොමද දැනෙන්නේ මේ හැඟීම? ඇත්තටම ඒගොල්ලොන්ටත් මම දන්නේ අපි දෙන්න අලුතෙන් බැඳලා කොහොමද ජීවිතයට මුහුණ දුන්නේ. ඒ වගේ යාටත් මං කියලා දීලා තියෙනවා. ඇත්තටම කොහොමද ජීවිතේ ඉස්සරහට යන්නේ, ළමයි දරුමල්ලෝ ආපුවම කොහොමද මේ නඩත්තු වෙන්නේ, කොහොමද ඒගොල්ලෝ මේ ජීවිතයට මුහුණ දෙන්නේ කියන එක ගොඩක් මම එයාට මේ දැනුමුතුකම් දීලා තියෙනවා. ඒකෙන් අදත් මං දකිනවා එයාගේ ලොකු වෙනසක්. අදත් මේ වෙඩින් එකටත් එයාම තමයි ප්ලෑන් කරේ. ඔක්කොම ප්ලෑන් කරලා එයාම දැන් ඒගොල්ලෝ දැන් ජපානය යන්න යනවා දෙන්නම. සතුට වගේම වේදනාවක්. නමුත් අපි ආඩම්බර වෙනවා. අද අම්මයි තාත්තයි හැටියට අපි විඳපු ඒ මාර්ගේ බලනකොට අපේ දරුවා අද සන්තෝෂයෙන් හොඳින් ඉන්න පුළුවන් පවුලකට එකතු වෙලා හොඳින් සතුටින් ඉඳී කියලා අපි දන්නවා. අපි හරි ආඩම්බරයි දුවයි පුතයි දෙන්න ගැනම. ඉතාමත් උත්සවශ්‍රීයීතව පැවැත්වෙන මේ විවාහ මංගල උත්සවේ අද කපල් එක ෂෙවෝ නිසා කසුන් ඉතාමත් කාර්යබහුලයි. පුදුම මාරුවෙන් තමයි දෙන්නා මම මගේ ළඟට ගත්තේ. මම දැන් කතා කරනවා ෂෙවෝනිත් එක්ක. මොකද හිතෙන්නේ ඔබේ විවාහ මංගල උත්සවය ගැන? ගොඩක් සතුටුයි. Enjoying. Yeah. කසුනුත් එකතු වෙන මාත් එක්ක ඔහුත් ඉන්න ගොඩාක් සතුටින්. ඉතින් ඒ සතුට පොඩක් බෙදාගමු. බලන් ඉන්න ඔබත් එක්ක කසුන් කොහොමද දැනෙන දවස? ඔව්, අපි මේ උත්සවයට ගොඩක් ලෑස්ති වුණා. ඉතින් අපි ගොඩක් බලාපොරොත්තු තියානේ අවුරුදු ගානක් ඉස්සේ ඉඳලා. ඉතින් ඒ බලාපොරොත්තු වුණ විදිහටම හැමදේම සිද්ධ වුණා කියලා හිතනවා. ගොඩක් සතුටුයි. ඉතින් අද හිරු මංගලම් වෙනුවෙන් අපි ඔවුන් දෙදෙනාට සාර්ථක යුග දිවයකට වාසනාව හිමිවෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
ෆොටෝග්‍රෆී ඇන් වීඩියෝග්‍රෆී මම ගොඩක් මගේ යාළුවන්ගේ වෙඩින් වීඩියෝස් ගොඩක් බැලුවා. මොකද අන්තිමට අපිට ඉතුරු වෙන්නේ ෆොටෝස්යි වීඩියෝ එකයි විතරයි වෙඩින් එකේ. ඉතින් මට ඒක ගොඩක් පර්ෆෙක්ට් විදිහට තියෙන්න ඕන වුණා. මොකද කවදාරි දවසක ඉතින් අපි නැවත අපෝ මතකයන් අවදි කරන්න වීඩියෝකාරී ෆොටෝස් හරි බලද්දී ඒක හරියට ලස්සනට තියෙන්න ඕනේ. ඉතින් මම ගොඩක් විදේශගත වෙලා හිටපු හින්දා ඒ රටවල් වල තියෙන ටෙක්නොලොජි, රටවල් වල තියෙන පික්චර් ක්වොලිටි ඒව ගැන ගොඩක් බලලා තමයි කම්පෙයා කරේ. ඉතින් ඇත්තටම මෙයා ඩාර්ක් රූම් මිස දනුක මට ඉන්ට්‍රඩියස් කරද්දී මම කිව්වා ෆොටෝස් දිහා බැලුවම මම ගොඩක් සැටිස්ෆයි වුණා. මොකද මම හිතුවේ නැහැ ලංකාවේ තරම් හොඳට ඒගොල්ලෝ කරන කට්ටිය ඇති කියලා. ඉතින් ඒ ෆොටෝස් දිහා බලලත් ඊටත් වඩා හොඳ අන්තිමේදී රිසල්ට් එක අපිට ගන්න පුළුවන් වුණා. ප්‍රී ෂූට් එකේදී, වෙඩින් එකේදී, හෝම් කමින් එකේදී තුනේම මාර එෆර්ට් එකක් දැම්මා. ෆොටෝග්‍රාෆර් ගොඩාක් ලොකෝ එෆර්ට් එකක් දැම්මා. අපි ගොඩාක් මූදේ ෆොටෝග්‍රෆි කරනකොට අව්වේ ගොඩාක් ලොකෝ වට්ටක් ඇවා මං හිතන්නේ දනුක. නමුත් මට කියන්න පුළුවන් ගොඩාක්ම වෙහෙස මහන්සි වෙලා ගොඩාක් ඇත්තරම එයා ඒ කරන වැඩේ හොඳ ගොඩ ඇඟට අරගෙන ඇඟට අරගෙන කරා. අපේ ජීවිතයේ අතීතයේදී සිදුවන බොහෝ වැදගත් දේවල් එක තැනකදී දැක ගන්න පුළුවන් නම් ඒ ෆොටෝග්‍රැෆි කලාව තුළින්. අපිත් එක්ක දැන් එකතු වෙනවා ඩාර්ක් රූම් ආයතනයේ දනුක කුමාරසිංහ. දනුක, ෂෙලෝ නිසා කසු කොච්චර කාලයකට කලින්ද ඔබ මුණගැහෙන්නේ? ෂෙවෝනි මුලින්ම මං ළඟට ආවේ මීට මාස 6කට විතර ප්‍රථම. එතකොට එයා ඒ වෙලාව තමයි කිව්වේ එයාගේ මෙහෙම අහවල් දිනේදී එයාගේ මංගල දින පැවැත්වෙනවා. එතකොට එයාට එයා මගේ ඇඩ්වන්ස් බලලා එතකොට එයාට මේ විදිහ දෙයක් ඕනේ කියලා එයාගේ අවශ්‍යතාව මට කිව්වා. ඉතින් මුලින් මම කොහොමත් ෂෙවෝනිත් එක කතා කරන දවසේම මට ගොඩක් ආශ වෙච්ච කපල් එකක් කියන්නේ බ්‍රයිඩ් කෙනෙක් තමයි ෂෙවෝනි කියන්නේ. මොකද එකක් යාගේ ෆීචර්ස් එක අපිට ටිකක් ලස්සන වැඩක් කරන්න පුළුවන් කියලා මට හැමතිස්සෙම හිතුණා. ඉතින් ඇත්තටම කසුන්ව මුණ ගැහෙන්නේ මට බොහොම මෑත කාලිනු. ඒ කියන්නේ මීට සතියකට විතර ප්‍රථම තමයි. ඉතින් ඊට පස්සේ තමයි මේ දේවල් අපි ඇත්තටම ෂූට් එකක් විදිහට ප්‍රොසෙස් වුණේ ඊට පස්සේ. ඉතින් මම නම් ඇත්තටම ඕනෙක් කෙනෙක් රෙකමෙන්ඩ් කරනවා මිස දනුකව. මොකද ඩාර්ක් රූම් මිස දනුක ගොඩක් ලස්සනට ඒ වැඩේ කරා. මටත් අදටත් හිතාගන්න බෑ ලංකාවේ ඒ තරම් හොඳ ෆොටෝග්‍රාෆර් කෙනෙක් ඉන්නවා කියලා. ලංකාවට එනකොටත් ප්‍රීෂූට් එක කරන්නේ කොහොමද, කොයි විදිහ ප්‍රීෂූට් එකක්ද, කොස්ටියම්ස් කොයි වගේද, මොන ලොකේෂන්ස්ද කියන දේවල් ඩිසයිඩ් කරලා තිබුණේ නැහැ. ඉතින් ඇත්තටම කසුන් ආවේ බොහොම සති දෙකකට විතර ප්‍රථම තමයි කසුන් ආවේ. ඉතින් අපි ප්‍රීෂූට් එකක් ෂෙවෝනි කොහොමද මට කලින් මුණ ගැහිලා කතා කරලා තිබුණා. ඒගොල්ලන් ආස ටිකක් මොකද ෂෙවෝනි සහ කසුන් දෙන්නම බොහොම ෆෝවර්ඩ්, හරිම කියන්නේ එක්ස්ප්‍රෙෂන්ස් තියෙන එහෙම කපල් එකක්. ඉතින් මට හිතුණා ටිකක් මේගොල්ලන්ට කන්සෙප්චුවල් ප්‍රීෂූට් එක කරනවට වඩා කැෂුවල් ප්‍රීෂූට් එක කරන එක ලස්සන වෙයි කියලා. ඒගොල්ලන් ෆීචර්ස් එක, ඒගොල්ලන්ගේ අවුට්ෆිට්ස් එක, ඉතින් ඒ වගේම ෂෙවෝනිත් යූස් කරගෙන තිබුණ නිසා ෂෙවෝනිගේ ඉල්ලීම වුණේ ඒ වගේම ප්‍රීෂූට් එකක් කරන්න. ඉතින් අපි ගොඩක් සංකීර්ණ ප්‍රීෂූට් එකකට ගියෙත් නෑ. අපි කොළඹ ආශිත් ප්‍රදේශවලම තමයි ප්‍රීෂූට් එක කළේ. ඉතින් මම හිතනවා කියන අවසානයේ එක ලස්සන ප්‍රීෂූට් එකක් වුණා කියලා. ප්‍රීෂූට් එක අපිට ලොකේෂන්ස් තුනක් විතර තමයි, අපි කොස්ටියම්ස් තුනකින් ලොකේෂන්ස් තුනක් තමයි අපි ඩිසයිඩ් කරලා තිබ්බේ. ඉතින් අපිට මම ඇත්තනම් වෙඩින් එකට සති දෙකකට විතර කලින් තමයි ආවේ ලංකාවට. ඉතින් ඒ ලංකාවට ඇවිල්ලා අපිට ගොඩක් වෙලා තිබුණ නෑ. මොකද ගොඩක් ප්‍රසිද්ධ ස්ථානවලින් පර්මිෂන් ගන්න ඕනේ. ඉතින් ඒ පර්මිෂන් ගන්න ටයිම් එකක් මට ගොඩාක් හම්බුනේ නෑ. ඉතින් අපිට අර ගොඩාක් අඩු කාල වේලාවකින් යන්න පුළුවන් පර්මිෂන් අරගෙන ගොඩාක් අඩු වේලාවකින් කරගන්න පුළුවන් ලොකේෂන්ස් ටිකක් තමයි අපි තෝරගත්තේ. කොලඹෝ ලයිට් හවුස් එකයි, ජීඑල්පියදාස බර්ඩ් පාර්ක් එක, රාජගිරිය, මවුන්ට් ලෙවිනිය බීච් එක. ඉතින් හරිම ලේසි, හරිම ලස්සන තැන්. ෆොටෝස් වලට එම හරිම ලස්සනට එන ප්ලේසස් ඒවා.
ඉතින් ගොඩක් ලස්සන ෆොටෝස් ටිකක් කැප්චර් කරගන්න පුළුවන් අපිට ඒ ලොකේෂන්ස් වලින් උත්. ඔව්. ඉතින් ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මිස් දනුකට. මම දන්නේ ලොකු එෆර්ට් එකක් දැම්මා එයා මේ දේ කරගන්න සමාජ කලාට එයා ග්‍රූප් එකයි. අපිට සමාජ කලා වලට ටයිම් තිබුණේ නැහැ. ඉතින් ඒ ටයිම් එයා මැනේජ් කරගෙන ගානට ඒ පොඩි කාලයක් ඇතුළත ඒ වගේ ලොකු එෆර්ට් එකක් දාලා ඒ ෆොටෝස් ටික කැප්චර් කරගන්න අපිට අපි ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මතක් කරොත් එහෙම අපිට මතක් වෙන්නේ ගොඩක්ම ස්පෙෂල් අය. මං එහෙම කිව්වේ ගෑල් ළමයෙක්ටත් වඩා පිරිමි ළමයෙක්ට ඉන්න හොඳම යාළුවෙක්ගේ ගොඩක් දේවල් අපිට දැනගන්න පුළුවන්. මාතික දැන් එකතු වෙලා ඉන්නවා කසුන්ගේ හොඳම යාළුවා. හොඳම යාළුවා විදිහට අද ඔබට කොහොමද කසුන්ගේ වෙඩින් එක ගැන දැනෙන්නේ? ඇත්තටම ලොකු සතුටක් මට දැනෙනවාද කසුන් අපිත් එක්ක ඉඳලා දැන් අවුරුදු 10ක් 15කට වැඩි. ඉතින් ඒක එකට හිටපු යාළුවෙක් මේ වගේ අද වගේ දවසක පොඩි දුකකුත් හිතනවා. ඉතින් අපේ යාළුවෙක් බැඳලා යනවා කියලා කිව්වා. මේත් ඉතින් ඒගොල්ලන්ගේ ආදර ජීවිතය, අවුරුදු 13ක ආදර ජීවිතය. අද වගේ දවසක මං හිතන්නේ වෙන කාටවත් මේ වගේ සමරන්න පුළුවන් කියලා අවුරුදු 13කට පස්සේ. ඉතින් මට හරිම සතුටුයි අද කසුන් ෂෙවෝනි ගැන. ඒක වගේම ලොකු ආඩම්බරයක්ත් තියෙනවා ඒ දෙන්න ගැන. අපිට බෑන්ඩ් එක විශේෂයෙන්ම අපි තියන්න තීර කතා කරනකොට තීරණය කරා ඩීජේ අප්ලේ කරනවාද බෑන්ඩ් අප්ලේ කරනවාද කියලා කතා කර කර ඉන්නකොට ඉතින් අපි කල්පනා කරා ලයිව් මියසික් තියෙනවා නම් තමයි පොඩ්ඩක් වෙඩින්න එකුණත් ලයිව් මියසික් එකක් තියෙනවා නම් තමයි පොඩි එනර්ජි එකක් එන්නේ ඇත්තට මෙන්න කට්ටියට. ඉතින් එහෙම කතා කර කර ඉන්නකොට අපිට ඕනුනේ නෑ වැඩිපුරව නිකන් මියුසිකල් ෂෝ එකක් වගේ කරන්නත්. ඉතින් අයිඩියල්ම කෙනෙක් හම්බුණා ඩී මේජර් මිස්ටර් හෙක්ටර් ඩයස්. එයා මාර ෆ්‍රෙන්ඩ්ලි වුණා. අපි මම ඇවිල්ලා සති දවස් දෙක තුනකින් අපි එයාගේ ගෙදරට ගිහිල්ලා එයාව හම්බෙලා එයා හරියට ෆ්‍රෙන්ඩ්ලි වෙලා අපෙන් ඇහුවා මල්ලි මොනාද ඔයාට ප්ලේ කරන්න ඕනේ සින්දු මොන වගේ සින්දුද. ඉතින් ඒ වගේ ගොඩක් ෆ්ලෙක්සිබල් වෙලා එයා මම නම් ඇත්තටම එයාගේ සැක්සෆෝන් එක ප්ලේ කරන කෑල්ලට තමයි ගොඩක් ආස වුණේ. ඉතින් මම එයාට පර්සනල් රික්වෙස්ට් එකක් දැම්මා සැක්සෆෝන් එක සින්දු දෙක තුනක් ප්ලේ කරන්න කියලා. වෙඩින් එක පටන් අරගෙන මම හිතන්නේ ගොඩක් ලයිව් මියුසික් එක ගොඩක් කට්ටියට මාර එනර්ජි ෆීලිං එකක් එනවා. ඉතින් එයා වෙඩින් එක පටන් අරන් පැයක් විතර ගියාට පස්සේ අපි ඩාන්ස් ෆ්ලෝ එක ඕපන් කරන්න කලින් එයා සැක්සෆෝන් එක ප්ලේ කරා. ගොඩක් කට්ටිය කැමති වුණා. එතකොට අමල් පෙරේරා ඇවිල්ලා සිං කරා අපේ ගෲප් එකේ. යාටත් ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕනේ ෂෝට් ටර්ම් පීරියඩ් එක ඇතුළතදී ඇවිල්ලා අපි කතා කරා මේ ඇවිල්ලා සිං කරන්න කැමති වුණා.
අදිනි පෙරේර සිංකර ඇවිල්ලා එයත් අපි ෂෝට් නෝටිස් ඇදිලා අපි ඇත්තටම ස්පේෂල් රික්වස්ටයක් මත තමයි අපි ඇවිල්ලා මේ කතා කරලා එකගොල්ලඟ ගෙන්වේ. ඉතින් ගොඩක් එන්ජෝයි කරා මියසික් අතින්. මියසික් නම් එගොල්ලන්ගේ ඉන්ස්ට්‍රමන්ස් ගොඩාක් හොඳයි. බාර එනර්ජිය එකක් දුන්නා ඇවිල්ලා හිටපු කට්ටියටම. අවුරුදු දහතුනකට කලින් ෆෑක පටන් ගන්නකොට තරම හිතුවේ නෑ මෙච්චර කාලයක් එක දිගට ෆෑක වෙයි කියලා. නමුත් මැරි කරන තරම් තනතනකම් එයි කියලා. ඉතින් ඒ කාලේ ඉතින් හරි පොඩි කාලේ ඉතින් දඟකාර කාලේ ඉතින් ඉස්කෝලවල් ඉවර වෙලා ගෑන් ළමයින් ඉස්කෝලවල් ලස්සේ මේ වලින් යනවා අයින් යනවා. ඉතින් එහෙම ගොඩක් සුන්දර මතකයන් තිබ්බා. ඉතින් කාලයක් යනකොට ඇත්තටම ඒ අර සෙල්ලක්කාර වයස පහු වෙනකොට වගකීමුත් එක්ක ගොඩක් ප්‍රශ්නත් එක්ක වගකීමුත් එක්ක අපි ගොඩක් අපි ආදරය කරන විලා ස්ටයිල් එක වෙනස් වෙනවා. අපි ආදරය කරන දේවල් වෙනස් වෙනවා. අපේ ඊතුම් පැතුම් වලට ගොඩක් ඒවට ආදරය කරන්න පටන් ගන්නවා. ඉතින් ඒ දේවලුත් එක්ක ගොඩක් මැචුව වෙලා ඒ මැචුව ආදරයක් තමයි එන්නේ. ඉතින් දැන් ඉඳලා අපි ගොඩක් ඉස්සර අනාගතය ගැන හිතලා අපි හැම දෙන්නම වැඩ කරන්නේ. මං හිතන්නේ අපි දෙන්නම විවාහ වෙලා දැන් විදේශගත වෙලා වෙන්න තමයි ප්ලෑන් එක ප්ලෑන් කරන්නේ. මං හිතත් නැහැ අපි මැරි කරන්න වෙනකංම අපි එයි කියලා. අපි පොඩි කාලේ අපි නිකන් ඇත්තරම ෆන් එකට වගේ තමයි අපි ස්ටාර්ට් කරේ. ඉතින් මැරි කරන කංම අපි ඉඳී එකට ඉඳී කියලා හිතුවේ නැහැ. මැදතිත් ගොඩක් ප්‍රශ්න වලට අපි මුණ දුන්නා. ඉතින් ගොඩක් හතුරුත් හිටියා ආදරය කරනකොට ඒවත් එනවා. ඉතින් ඒ දෙවලුත් එක්ක කොහොමාරි අපි දෙන්නම නොබිය මුණ දුන්නා. දැන්ට මේ වෙනකන් ආපු හැම ප්‍රශ්නයකටම ඉතින් කාටවත් කිසිම දෙයකින් නවත්තන්න බැරි විදිහට තමයි අපි දෙන්නම අපි දෙන්නගේම බොන්ඩ් එක ගොඩක් ස්ට්‍රොන්ග් විදිහට තියාගෙන හිටියේ. Oh,
ಆದರೆ